ගලක් නුරා සීනෙන් කීරහසේ හැඟුමන් පෑදෑසේ නැවතුනා ගෙහින හදවත පුරා දේරි නිතු දේරි රහසින් කියාලි ඇස්මා වැදෙනා සිනාව පිපුණා සඳලු මම ඉඳ හිට මග තොට නැත් හමු වන විට නොකියා කියුදේ නව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හදරි දුන්දේ විදුනු අදවර එකතු වෙන කාලේ ගයම දවසක ජීවිතේ තලේ විහිළුවක් කළේ තව එකක් තියෙනවා සන්ක්‍රික් ගෙදර බොන බීමේක නෙල්ලි මතකෙන් ගිලිහුණු බ්ලැක් ෂයින් කෙස් කලඹක රහස සන්සිල්ක් බ්ලැක් ෂයින් සමගින් මේ අයියේ මේ මොකද කරන්නේ අයියේ මොනා කරන්නද මම යන්නද අයියේ අයියේ කියන්නේ මේ පැය කීයක් මම මෙතන බලා ඉන්නවද කියන්නේ හරි හරි පොඩ්ඩ හිටපන් දැන් මයි එනවා කවද එනවා ප්‍රශ්න තිබ දැ ත්තනවා එම බෑනේ වෙලාවනම් වෙලාවනේ හරි ඇති වෙලාන වෙලා බව ඇත්ත ගුණුත් ජොබ්බැන්න මල්ලි කරන්න එකත් වැඩන්නේ දෙකට මම කට්ටගන්න ඕන බල කිසිව සිල්ලන්නේන ප්‍රක්ටිස් කරත් ඒක ඔක්කම එකතුලා කරන්න ඕන වැඩන්නේ ඒක ඉතින් දැන් ඔයයි මා විතරක් හිතල වැඩ නෑනයි හරිහරම පිළිගන්න ඔය ඔක්කම හිතන්න ඕන මෙන්න තාත්තයකක් ගිනාව ඕක බිව්වන බොන්න කොටයි දැම තේබිල වෙලවෙනටක් ඇදෙනවා තුන්වෙනි තේගෙනයන්කල් බොන්නේ මේකළු මොකක් දන්න පරක් වුණේ මං කියන්නේ ඔවුන් අද එන්නේ නෑ නෑන හිට පංකුඹ මං කියන්න මේකයි මේ බෑන් කිරව වරියන්නේ එක නතර කරන්න වෙන්නේ හලෝ ආමල්ලි මොකදුනේ හෙමද දසුන් මොකද කියන්න හරි හරි මං කොල්ල දිල බලන්නකු හරි ඇයි මොකද වෙලා තින්ද හිටපංකු ද කවුද කතාර කියන්නු මහි මහි මොකද කියන්න ූද හිටපංකු පොඩ්ඩ දසුන් මල්ලි මොකද වෙන්නේ අයෝ හරි 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 අපි පස්සෙ බලමුකු ඔලා මේ හපංකු මේ මයියනව යන්ඩනේ මේ පොලාපුතා 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 නෙමේ ඇංගල් පොලාපුතා මල මයියනවැන්න ඇත්ත නේද ඒ කොල්ලට කේන්ති යනවන් රහල් මන්ත්‍රී කන්න දුන්නත සපාකයි. එන්කොත් අම්මයි. මේ අර මේ ළඟති පාරදි මරාගත්තේ. ඒක නේද මේ. කොබල්ල මේ. ඒක තමයි. අනේ මන් දන්නේ. මේ මිනිසුන්ට සල්ලිත් තියෙනවා. බලයක් තියෙනවා. හැමදේමත් තියෙනවා. හේ මදියට මරා ගන්නවා. තව තව මදි වෙලානේ. මේ අම්මා. මම මේ මිනිහේ නංගිව අඳුන්නෝනේ. මොන? මේ මැරිච්ච කෙනාගේ. ඈ? ඕවනේ අර මහි ඉන්නේ. මහිගේ හොඳම යාළුවෙක්. අනේ මන් දන්නේ පුතේ. මට ඕව බල බල ඉන්න වෙලාවක් නැහැ. මං උයන්ඩ යනවා. ඉන්නකෝ මාත් අම්මට උදව් වෙන්න. හැබැයි කෝල් එකකින් පස්සේ. ඔයා කෝල් අරන් උදව් වෙන්න එනකොට මං උයලා කාලත් තියදී.
Hello. Amahi. Kian miss. Mukti karan ne? Inna miss. Inna ma kian ne? Kalpana kar kar inna iti. Monu ada appe ochre kalpana karan ne? Mukti visheshi dhan ne miss. Duki ne ate. E mukarde. නෑ ඉතින් අසිනිය බලන්නත් නෑනේ. එහෙම දෙයක් නෙවෙයි මිස්. එහෙනම් මම මේ ඇත්තටම කල්පනා කරේ මලගෙදර යනවද නැද්ද කියලා. ඕකේ මොනවදනේ ඔච්චර කල්පනා කරන්නේ? නෑ මිස්, හසින්ලා ගෙදර කට්ටිය එච්චර මගෙත් එක හොඳ නෑනේ. ඉතින් ඉතින් මිස් මං එහෙ ගියොත් මොනවා වෙයිද දන්නේ නෑ. යන්නම ඕනේද? ගියා නම් හොඳයි නේද මිස්? හරි, අපි එන මෙහෙම කරමු. ඔයා යම් මාත් එක්ක. අපි දෙන්න යමු. හරි මිස්. අම්මෝ, මෙයාගේ තියෙන සතුට. කිස්සා, මං තියන ෆෝන් එක. හරි මිස්. මිනිස්සු බලනකොට තමයි අවුල. මන් තරහ වුණාට අවුලක් නෑනේ. අනික මොකදනේ මිස් එකම ආවේ. නවලක්ස් සුවඳවත් සුසිනිඳු සමගට මගේ විශ්වාසය ලක්ස්. මං හරම කිව් එක හොඳයි නේද? මොකද්ද? මලගෙදර අපි යන්න ඕනේ නෑනේ. තාත්තා මොකද කියන්නේ? තාත්තා නම් කියන්නේ යමුමයි කියලා. මහිලා නැති අයින කොහොමද? ඇයි? ජසෙල්ලා යාළුවනේ. හැබැයි මටත් තියෙන ප්‍රශ්න නම් ඒක තමයි. මොකද ඔයාලා තියෙන ප්‍රශ්න? නෑ, ඉතින් අසේනි කොච්චර වුණත් හරි හොඳ කෙල්ල. එයාගේ අයියානේ අනික. නොගිහින් බෑනේ. මට නම් ඉතින් කොහොමද යන්න වෙයිද ඉස්කෝලේ යද්දි? දෙන මොන කතා කර යන්නේ? අයියේ. නෑ, අපි මේ කතා වුණේ මේ මලගෙදර පැත්තේ යනවද නැද්ද කියලා. යනවයි මම කිව්වේ නොගිහින් ඉමු නේද කියලා. ඉතින් තාත්තට යන්න ඕන කියනවනේ. අංකල් ඉතින් අවන් කෙන නම් මොන වැරද්ද තිබුණත් කරදරයක් වුණොත් අතුරු එක්තර උදව් කරනවා. මාත් මේ කල්පනා කරේ තාත්තට යන්න කියනවද එපා කියනවද කියලා. මම නම් කියන්නේ අපි මුකුත් නොකියමු. එයා යනවන්නයි යයි නැත්තම් නිකන් ඉදි. ඒ තමයි නංගි හරිම දේ. දැන් නංගිට යන්න ඕනද? මටත් අයි අසෙනි තමයි ඉතින් ප්‍රශ්නේ. අසෙන්ට මම කියන්නවා අසනීපෙන් කියලා. ඔව්, ඒක හරි. මේ අහන්නකෝ දැන් අනිත් එක මේ අයින තත්ත්වෙත් එක්ක යන්න හොඳත් නැහැ. අනිත් එක මල්ලි ඕව මේ මිනිමෙරුන් නඩුනේ. ඕවා තාම ඉවරත් නැහැ. අපි දන්නේ නැහැ මොන වගේ ලාගේ මොන වගේ ප්‍රශ්නයක් කළා වලියක් කියමු කිව්වොත් මොකෝ කරන්නේ? අනේ මේ එහෙනම් ඔයා යන්න ඕනෙත් නැහැ. මම තියන්නේ ඉස්කෝලෙන්නේ. ඒක බය වෙන්න දෙයක් නැහැ. මේ මහීල එහෙම ගිහිල්ල? මහි අයිය අයිය පොඩි මල්ලි නම් එහෙමයි. ආ? ඔව්. ඒ මොකද? පොඩි මල්ලි අසේනි එක පන්තියේනේ, යාළුවනේ. මේ මිනිහා තනියම නෙවෙන්නේ ගියේනේ. නෑ නෑ, පන්තිය ළමයි ටිකක් ඉන්නවනේ. එහෙනම් ඉතින් අවුලන්නේ. අනිත් එක මං හිතන්නේ ඔය මේ මහ මිනිසුන්ටත් චූටි මල්ලිව දැක්කලා එහෙම මතකයක් ලොකුවට ඇති කියලා. නම් කියන්න එපා. තාත්තට යනවා යන දෙන්න කමක් නෑ. තිසංග මල්ලිත් යනවා ඉස්කෝලෙන් යන. ඈ? එහෙම කරු. ජන්දේන පරක්කන. ඇයි? අතුල කට්ටින්නවා මිස්. ඔයා කෝල්යක්ව දුන්නන්ද? කෝල්යක් දුන්න ආන්සර් කරේ නෑ. ෆෝන් එක අතේ නැතුව ඇති නේද? ඒකනේ මිස්, කාගෙන්වත් අහන්නවත් බෑනේ. කෝයාගේ මල්ලි? ඕක ඇති ඔය කොහේ හරි යාළුවෙක් එක්ක. මේ කෝ අම්මලා තාත්තලා? අපි ගිහින් කතා කරමුද? අම්මෝ මිස්. ඇයි? මාව එළවයි.
අම්මෝ පුදුම බයක් නේ මෙයාට තියෙන්නේ. මම මේ මිස් නිසාමයි ආවේ. මේ මන් නිසා ආවේ. එතකොට අසනින් හින්දා නෙමෙයි. නෑ නෑ මං කිව්වේ මේ අසනින් නිසා තමයි ආවේ. හැබැයි මිස් නැත්තම් මට එන්න බෑනේ. හැබැයි දැන් වුණත් ඔය කල්නේ ඇවිල්ලා මාව දැක්කොත් මෙතන රණ්ඩුවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. අයියෝ එහෙම මලගෙවල් වලදී රණ්ඩු වෙන්නේ නෑ ළමයෝ. මිස් දැන් දාවේ. ඔව් අපි මේ ඔයාව හොය හොයා හිටියේ. මම ඔයාට කෝල් කරා. ෆෝන් එක කොහෙද දන්නේ? ෆෝන් එක රින්ග්ස් ගියා. මොකක් කරේ හෑන්ඩ් බෑග් එක ඇති ඉති. මේ අයියකෝ. ඔය කොහේ හරි ඇති. මේ අම්මේ ගැහි ගැහි හිටියේ බයි. මෙහි එන්න බෑම කිව්වනේ මම එකම ආවේ. අනේ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ මිස්. ඔය මලිතයත් ඕන තරම් ඇවිත්ින්. මම මලිත නෙමෙයිනේ. ඒක තමයි. මටත් ඒක තේරිලා තියෙන. මොකද්ද? ඔයා මලිත නෙමෙයි කියලා. මේ එහෙනම් ওই දින කතා කර කර ඉන්න. මම බොඩි එක බලලා එන්න. වාඩි වෙන්න. මේ මෙතන කතා කර කර ඉන්න බෑ. ඇයි? මේ බයි බයි වා යන්න අයියලා ආවත් ආවත්. මාත් එක්ක කතා කර කර ඉන්නේ තමයි බැරි. අනේ මොකද එහෙම කියන්නේ? තේරුම් ගන්නකෝ. හරි මාත් එක්ක කතා කර කර ඉන්න ඕනේ නැහැ. කමන්නේ. මේ නපුරු විදියට කතා කරන්න එපා මිනිස්සු බලනවා. මිනිස්සු බලනකොට තමයි අවුල. මං තරහ වුණාට අවුලක් නැහැනේ. අනික මොකදනේ මිස් එකම ආවේ? තින් ළමයෝ මට තනියම ඉන්න බෑනේ. මගෙන් ඇහුවේවත් නැහැනේ. රණ්ඩු කරන්න එපා ඉතින්. හරි හරි ඉතින් ඕන්න. කොහොඹ ෂැම්පෝ දිගු ගණති වරලසකට. ඒකට චොට් එක හම්බෙලා තියෙන වෙලාවේ මොනවෑ මොනවා වෙයිද කියලා කවුද දන්නේ? අනික අපි හැමදාම චෙක් කරනවනේ මල්ලිට. කො? වහන දාන. දාන දාන මල්ලිම දාන. ගාන කිය. හේ මල්ලිට SMS එකක් දාන්න කිව්වේ. හරි. මොකද මල්ලි මේ කලබල ඇසේ බිස්නස්ද? නෑ බම් මලගෙද ටෝලුනොත් කියලා. ඕනි වුණොත් කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම ඕනේ වෙනවා. මේ ඒ කියන්නේ මේ දවස් ටිකේ නිකන් දෙනවද? මම නිකන් දෙන්න පිස්සුද බං? ඒකනේ මං කිව්වේ. මේ බිස්නස් බිස්නස්.
සාලාවල වැඩේ කරන්නේ නේ. ඔව් ඉතින් ඒ වුණාට ගෙදරට මිනිස්සු යනව නේ. මේ අරුන් කියලාලු තියෙන්නේ. අපි උන් එකෙක් ගත්තොත් එහෙම අපෙන් හතර පහ දෙනෙක් බාවනවා කියලා. කොහොමල්ලි? අනිවාර්යයෙන්ම උන් මලගෙදරටත් බහිනවා. එහෙම නම් එන්න දෙන්නේ. මල්ලියම එන්න දෙන්නේ නැහැ කිව්වට මල්ලි උන් ඉතින් මේ අඳුරන්නේ නැති අලුත් ඩයල් කීපයක් බස්සයි. එහෙම කොටද කියන්නේ? උන්ට ඕනේ කරන්නේ උන් හතර පහ දෙනෙක්ට ටාගට් කරලා ගහලා දායි. එහෙම මේ ඕන නම් බාවන්න දෙන්නේ නැහැ පුතේ. ඈ? අනේ මන් දන්නේ මල්ලි. ඒක මාර රිස්ක් එකක් නේ. මොකද? කොහොමද කියන්නේ මල්ලි? දැන් ඉතින් අපිට මොකද වෙන්නේ බං? මොකද අපිට වෙන්නේ? නෑ මං කිවි බං අපේ මේ රස්සාවල් වලට. ඩගීට පං. මේ මිනිස්සුන් මැරිලා වල දානකන් හිටපංකො. රස්සාවල් හොයාගමු. ඊට කලින් ජීවිතේ බේරගන්න ඕනේ බං. මම මේ කල්පනා කරේ මේ ටික පොඩ්ඩක් එහෙම වෙනකන් රටකටවත් ගිහින් ඉඳලා ඉන්න කියලා. මොකද්ද මල්ලි? මේ මොකද කියන්නේ? ඔය ඉතින් අරුන්ගේ අතේ නයි තියෙන්නේ. මේ අපේ රාහල් මල්ලිටත් ඇතුළට යන්න වෙයිනේ. ඔව් ඇතුළට යයි. එළියටත් උයි. ඔය ඉතින් මහලු ගේම් නෙවෙයිනේ. ඇත්ත. මම හරි මල්ලි පුදුසරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් හොඳේ හවසල මල්ගල් පැත්තේ නෝ ඔව් මං එනවා මල්ලි අනිවාර්යයෙන්ම එනවා SLT non-stop broadband ඉන්න වැඩිවන free loyalty data ගය